ප්‍රසංගතේ තීරණාත්මක අවස්ථාවකට තමයි රටක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. අපි දිනෙන් දිනම දකිනවා රෝගීන් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. හැබැයි ඇත්තටම අපි මතක තියාගන්න ඕනේ මේ අපි අනුමාන කරන හැටියට මේ වසංගතේ උත්සන්නම තත්ත්වය නෙමෙයි මේ ලංකාවේ. අපි හිතනවා ජූනි මාසයේ විතර වෙනකොට තමයි උත්සන්න වෙන්නේ කියලා. ඉතින් ඒකෙන් කියන්නේ අපි පුළුවන් තරම් දැන් අපේ ආරක්ෂාව වැඩි කරගන්න ඕනේ. මුලින්ම අපි බලන්න ඕන අපි අපිටම කොහොමද ආරක්ෂාව ලබා ගන්න කියලා. ඒක ඊටමත් වැදගත්. අපි මේ අවසංගතයේ මුල් අවධියේම වගේ ඉඳන්ම කියපු දේවල් අදත් වැදගත් වෙනවා. අර සමාජ දුරස්භාවය. ඒක ඊටමත් වැදගත්. අපි අනිත් එක අපි මතක තියාගන්න ඕන විශේෂයෙන්ම අර වායු සමීකරණය කරපු ඒ පරිසරයකදී අර කාමරයේ වහල තියෙද්දි ඒ වගේ පරිසරයකදී මේ ආසාදනය ඇතිවීමට තියෙන අවස්ථාව වැඩි වෙනවා. අපි ඉස්සර ඉඳන් කතා කරා මේ මුව ආවරණයක වැදගත්කම. අද අපි දන්නවා පුළුවන් තරම් අපි අර N95 කියන වර්ගයේ මුව ආවරණ වල මේ පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි වැඩි හොඳ. ඒවා පාවිච්චි කරන්නේ නැත්නම් අර ඩබල් මාස්කින් කියන දේ, ඒ කියන්නේ මේ මුව ආවරණ දෙකක් එකකට උඩින් එකක් අදින එක, ඒකට යනවා. අපි එදා ඉඳන් කතා කරපු අනිත් එක තමයි මේ අත්සේදීම ඒ පිරිසිදුකම. අත්සෝදනකොට සබන් ගාලා තප්පර 20ක් හොදන්න ඕනේ කියලා අපි කියනවා. අනිත් එක අර සැනිටයිසර්. හැම තැනම යන තැන මේ දවස්වල සැනිටයිසර් බෝතල් තියෙනවා. ඒකේ පාවිච්චියේදීත් වෙලාව අරගෙන අත්බිරි මදින්න ඕනේ. දැන් මම ප්‍රසව වේදි විශේෂඥයෙක්. එතකොට අද වෙනකොට අපිට හුඟක් දුර කතන කැමතුම් වෙන හුඟක් විමසිලි තියෙනවා. ගර්භණී මව්වරු, මව් කිරි දෙන අම්මලා, ගර්භණී තත්ත්වයක් බලාපොරොත්තු වෙන කාන්තාව, මේ එන්නත කොවිඩ් එන්නත ලබා ගන්න ඕනද කියලා එක අයගේ තියෙන ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා හුඟක් රටවල්, දියුණු රටවල් පවා මේ කොවිඩ් එන්නත නිර්දේශ කරා ගර්භණී අම්මලාට. හුඟක් රටවල්වල කිව්වේ මේ ගර්භණී කාලය බලන්නේවත් නැතුව ගන්න කියලා. දැන් අපි පොඩ්ඩකට සමාලෝචනය කළ බැලුවොතින් මේ ගර්භණී අවස්ථාවේ කොවිඩ් ආසාදනයක් ඇති වුණොත් මොකද්ද අම කෙනෙකුට වෙන්නේ කියලා. හැබැයි මුලින්ම අපි වටහා ගන්න ඕන අඩු ගණනේ 70%කට විතර මේ ආසාදනයේ කිසිම අමාරුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අර කාන්තාවකගේ අම්මා කෙනෙකුගේ අර ප්‍රතිරෝධේ ඇති කරන ඒ පද්ධතිය ඉමුන් සිස්ටම් එකේ ඇඟට අපිට විෂ බීජ වලින් එහෙම ආරක්ෂාවක් ලබා දෙන ඒ පද්ධතිය වෙනස්කම් ඇති වෙනවා ගර්භණී අවස්ථාවේ. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වෛරස ආසාදනය වලින් එහෙම ඇති වෙන ප්‍රතිවිපාක ගර්භණී මවකට වැඩියෙන් ඇති වෙනවා. අපි ඒකත් අපි දකින දෙයක් මේ කොවිඩ් වසංගතය තුළ. මවකට ආසාදනයක් ඇති වුණොතින් අපි කියන්නේ අර 70%කට විතර ඒක නිකන් උණක් වගේ පොඩි අසනීපයක් වගේ සමහර විට යම්ම නොදැන ගන්නත් පුළුවන්. හැබැයි අර රෝග ලක්ෂණ ඇති වෙන අම්මලා ඉතාමත්ම වැදගත්. මොකද ඒගොල්ලන්ට ඒ රෝග ලක්ෂණ වැඩි වෙලා ඒ රෝගයේ උග්‍රතාවකට හැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මේ ප්‍රවණතාවය වඩාත්ම තියෙන්නේ සති 28න් පස්සේ තියෙන ඒ කාලයේ. ඒක ඉතාමත්ම වැදගත්යක් අපි මතක තියාගන්න. අපි මතක තියාගන්න ඕන අනිත් අතුරු ආබාධ තියෙන අම්මලා, ඒ කියන්නේ දිය වැඩියා, අධික රුධිර පීඩනය සහ වෙනත් අසනීප ගර්භණී අවස්ථාවට අමතරව තියෙන අයට මේකේ තියෙන සංකූලතාව වැඩියෙන් ඇති වෙනවා. අපි අමතක කරන්න හොඳ නැති එක කාණ්ඩයක් ඉන්නවා. ඒ තමයි අර අධිබර මව්වරු. ඒක ඒ කියන්නේ අධිබර කාණ්ඩයට මේ ගර්භණී නැති කාණ්ඩ පිරිමි අයට උනත් මේකේ ආසාදනයේ තියෙන මේ සංකූලතාව වැඩි වෙනවා. උග්‍රතට හැවෙන්න පුළුවන් මේ ප්‍රවණතාවේ වැඩි වෙනවා. ඉතින් අර විශේෂයෙන්ම අධිබරම වරුණු ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ.
දැනට ලංකාවේ තියෙන නියාමනය තමයි අද වෙනකොට තියෙන නියාමනය තමයි ගර්භණී මව්වරුන්ට දෙන්නේ නැහැ මව්කිරි දෙන අම්මලාට දෙන්න හොඳ නැහැ ගර්භණී තත්වයක් බලාපොරොත්තු වෙන ඒ කියන්නේ බබෙකුට මේ පිළිසිඳ ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අම්මලාට මේ එන්නත ගන්න දෙන්නේ නැහැ කියන එක. හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඒ නියාමනය ළඟදී අද හෙටම වෙනස් වෙයි කියලා. මම මගේ ප්‍රාර්ථනාව මගේ බලාපොරොත්තුව හැම ගර්භණී මවකටම මේ එන්නත ලබා දෙයි කියලා. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL breaking subscribe කරන්න.